අද අපි අරගෙන ඉන්නේ විශේෂ චිත්‍රපටයක්. අපි පොඩි කාලේ ආසාවෙන් බලපු කාටුන් එකක්. ගොඩක් අය සිරස නාලිකාවේ මේක නොබලපු කෙනෙක් නැති තරම්. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒක පුදුමයක්. ඒ තමයි ස්කුබිඩු කාටුන් එක. ඉතින් අපි බලපු ස්කුබිඩු කාටුන් එක 2020 ඒ කියන්නේ මේ අවුරුද්දේ ස්කූප් නවින් animation චිත්‍රපටයක් විදිහට නිර්මාණය වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ මුළු ලෝකෙම ජනප්‍රිය චිත්‍රපටයක්. අපි දන්නවා මීට කලින් ස්කුබිඩු චිත්‍රපටේ කීපයක්ම ආවා කියලා. හැමෝටම මතකයිදනේ ඒ චිත්‍රපටේ කීපයක් ගොඩක් ජනප්‍රිය වුණා. ඒ ටිකත් හැමෝම බලන්න ඇතිනේ. හැම නිවාඩු කාලෙම TV එකෙත් මේ චිත්‍රපටේ පෙන්වනවා. ඉතින් 1969 දී සිට මේ වෙනකන් ස්කුබිඩු චිත්‍රපටි 43ක් TV series 11ක් video game 21ක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වසරේ නිර්මාණය කරපු චිත්‍රපටය තමයි පළවෙනි animation චිත්‍රපටය වෙන්නේ. IMDb දර්ශකයේ 6 කගයක් ගන්න මේ animation චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Tom and Jerry වගේ ගොඩක් අය කැමති animation චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Tony Savini කියන අධ්‍යක්ෂකවරයා විසින්. ඉතින් ලෝ පුරා ව්‍යාප්ත වුණු COVID-19 වෛරසය හින්දා ලෝ පුරා සිනමා ශාලා හැම එකම වගේ වහලා දාන වුණා. මේ නිසා Warner Bros එහෙම නැත්නම් Warner Brothers කියන සුපර්කට චිත්‍රපට සමාගම 2020 මැයි මාසයේ 15 වෙනිදා මේ ස්කූප් 2020 චිත්‍රපටය නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කරන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ තීරණේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට මේ ස්කූප් චිත්‍රපටය නැරඹීමට හැකියාවක් ලැබෙන්නේ. මේ චිත්‍රපටය මෙතෙක් නිකුත් වුණු ස්කූප් චිත්‍රපටි වලට වඩා ගොඩක් වෙනස් එකක්. මේ චිත්‍රපටයේදී අපිට පෙන්වනවා ස්කූබි, ෂැගි, ෆ්‍රෙඩ්, වෙල්මා, ඩැෆ්නි කියන හැමෝම හම්බෙන්නේ කොහොමද කියලා. ඒ වගේම එයාලගේ පොඩි කාලේ ජීවිත ගැනත් මේකෙන් අපිට පෙන්වලා දෙනවා. මේ කතාවේදී ස්කූබි, ෂැගි, ෆ්‍රෙඩි, වෙල්මා, ඩැෆ්නි මේ කට්ටිය ඇරෙන්න ඔයාලට මේකෙදී අලුත් චරිත කිහිපයක්ම බලා ගන්න පුළුවන් වෙනවා. මේ අතර බ්ලූ ෆැල්කන් සහ ඩයිනමයිට් කියන සුපිරි වීරයෙක් ඉන්නවා. ඉතින් කතාව පැත්තට හැරෙනකොට කතාව මුලදිම ෂැගි කියන්නේ කාටද, මොන වගේ කෙනෙක්ද, ඒ වගේම ෂැගි මේ බල්ලා එක්ක යාළු වෙන්නේ කොහොමද, මේ බල්ලට ස්කුබිඩෝ කියන නම දාන්නේ කොහොමද, මේ දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ෂැගි සහ ස්කුබිඩෝ දෙන්නට වෙල්මා, ඩැෆ්නි, ෆෙඩි මුණගැසෙන්නේ කොහොමද, මෙයාලා හොල්මන් අල්ලන අපිරහස් විසඳන කණ්ඩායමක් වෙන විදිහ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට කාලය යනකොට ස්කුබිඩෝ ටීම් එකට අනුග්‍රහකයෙක් හම්බෙනවා, සයිමන් කවෙල් කියලා. නමුත් සයිමන් කවෙල් ෂැගීටයි ස්කූප්ටයි මේ දෙන්න දුර්වලයි කියලා කැමති වෙන්නේ නැහැ. ඒ වගේම මේ නිසා මේ දෙන්න කණ්ඩායමෙන් ඈත් වෙනවා. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයේ නිදානේ හංගලා තියෙනවා පාතාලේ. මේක ආරක්ෂක වෙන්නේ සර්බර්ස්. මේ නිදානේ ගන්න පුළුවන් වෙන්නේ ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ සහ පෙරිටාස් කියන යාගේ සුරතල් බල්ලත් එක්ක තියෙන යාළුකමට. ඉතින් මේ නිදානේ ගන්න යනවා ඩික් ඩෙක්ස්ටර්ලි කියන පුද්ගලයා සහ රොබෝ හමුදාවක් එක්ක. ඉතින් ස්කුබිඩු කණ්ඩායමට මේ පාර විසඳන්න හම්බෙන අභිරහස වෙන්නේ මේක. ඉතින් මේ අභිරහස විසඳන්න සුපිරි වීරයෝත් සහභාගී වෙනවා. සයිමන් කවෙල් ෂැගී සහ ස්කුබිඩු වැඩක් නැහැ දුර්වලයි කිව්වට ස්කුබිඩු කියන්නේ පෙරිටාස් පරපුරේ අවසන් බල්ලා. ස්කුබිඩුට තමයි ඇලෙක්සැන්ඩර් රජතුමාගේ නිදානේ තියෙන පාතාලේ දොර අරින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අභිරහස විසඳන්න ෂැගී සහ ස්කුබිඩුගේ යාළුකම මේ වෙලාවේදී නැතිවම බැරි වෙනවා. ඔන්න මේ විදිහට තමයි මේ කතාව පැය එකයි විනාඩි 33ක් පුරාවට ගලාගෙන යන්නේ. මේ කතාවේදී අපිට යාළුකමට වඩා දෙයක් නැහැ, මිතුරන්ගේ විශ්වාසය මොකද්ද කියලා හොඳට පෙන්වන කතාවක්. ඉතින් ප්‍රධාන හඬකෑම් ශිල්පීන් ගැන බලද්දී ස්කුබිඩුගේ චරිතයට අවුරුදු 50ක් මුළුල්ලේ සුපුරුදු ස්කුබිඩුගේ චරිතයට හඬකවන ෆ්‍රෙඩ් වෝල්කද, ෂැගීගේ චරිතයට විල් ෆෝඩ්ද, වෙල්මගේ චරිතයට ගීනා රොඩ්‍රිගස් සහ ෆ්‍රෙඩීගේ චරිතයට සෑක් එෆ්‍රන් වගේම ඩැෆ්නිගේ චරිතයට ඇවෙන්ඩා සේෆ්‍රීඩ්ද හඬකෑම් වලට දායක වෙලා තියෙනවා. ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, කොමඩි, ෆැමිලි මේ විදිහට කාණ්ඩ කරන්න පුළුවන් 2020 ස්කූප් චිත්‍රපටය ගැන කියන්න තියෙන්නේ මේ වගේ දේවල් ටික. ඉතින් ස්කූප් චිත්‍රපටය බලපු අය වගේම චිත්‍රපටය නොබලපු අය මේ චිත්‍රපටය බලලා මේ චිත්‍රපටය ගැන අදහස් අපේ මේ වීඩියෝක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම චිත්‍රපටය ගැන යාළුවන්ටත් දැනගන්න අපේ මේ වීඩියෝක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ටොපික් දෙන්න අපේ පේජ් එකට ලයික් කරන්න කියන ගමන් මේ වගේ තවත් වීඩියෝකින් හමු වෙමු.